ඉන්දියන් සාගරයේ මුතු ඇටය පටන් ගන්න තැනදිම කිව්වා අපි පොඩි ඉන්දියාව විශාලයි හැබැයි අපේ සාගරයේ කොච්චර ප්‍රමාණය අපේ භූමිය වගේ අඩගුණයක් සාගරය අපිට සතුයි ඒ වගේම 22 දිනක් අත්පත් කරගැනීමේ හැකියාව තියෙන රාජ්‍යයක් හැබැයි ඒක කොහොමද ඉන්දියන් සාගරේ වුණේ ඔබ අරගෙන දැන් Google එකේ සර්ච් කරලා බලන්න තියෙන්නේ ලංකා මුහුද Google එකේ සර්ච් කරාම තියෙන්නේ ලංකා මුහුද අපි දරුවන්ට උගන්වන්න ඉන්දියන් සාගරේ මුදුවැටේ කියලා පටන් ගත්ත ධර්ම අපේ ඉන්දියාව යටත් කරා ඔබ අරගෙන බලන්න අපිටත් වෙච්ච නම හැයි ඇයි අපි දරුවන්ට උගන්වන්න නැත්තේ මහා සාගරයක් සහිත මුදුවැටේ කියන කාරණාව අපිට මහා සාගරයක් සතුයි හැබැයි මේ සාගරේ කුඩා කරලා මේ සාගරේ අයිති ඉන්දියාවට දීලා අපි ඔය ඉන්දියාවට යටත් කරලා අපිට කියන්නේ ඉන්දියන් සාගරේ මුදුවැටේ කියලා අපි වෙනස් කරන්න පටන් ගන්නවා නම් මෙලිදලා වෙනස් කරන්න ඕනේ දැන් රට මේ තත්ත්ව දිහා අරගෙන බලුවාම දේශපාලනයේ හැමෝම දැන් කතා කරනවා බලයත්පත් කරගන්න දැන් වර්තමාන පාලකයා ජනවරණක් පිටපොකට ගහපු පාලකයෙක් අපිට ඉන්නේ මේක උදාහරණයක් අරගෙන බලුවොත් හරියට බස් එකක් හයියෙන් එළවගෙන යන පිටිපිටියේ මිනිස්සු පුරවගෙන අපේ පොලිස් නිලධාරී මහත්තුයා නවත්තනවා නවත්තලා එයාව පරීක්ෂා කරලා බලනකොට අපිට පේනවා යාට නියුතු බලපත්‍රයක් නැහැ දැන් මේ පාලකයාත් ඒ වගේ යාට ජනවරණක් නැහැ හැබැයි යා ජනාධිපති හැබැයි යා දීපු උත්තරේ මොකද්ද පොලිස් නිලධාරියට අර බස් වලට නියුතු එයා කියනවා මට එළවන්න පුළුවන් මේ බස් එක ලෝඩ් වෙලා තිබ්බේ මේක බාර ගන්න ඩ්‍රයිවර් කෙනෙක් හිටියේ නැහැ මේ මිනිස්සු මම අරගෙන යන්න ඕනේ නැත්තම් මේ මිනිස්සු මාව අපේ මැරෙනවා ඒක නිසා මම මේ බස් එක අරගෙන ආවා දැන් මට යන්න දෙන්න නැත්තම් මේ මිනිස්සු මැරෙයි දැන් ඒක නෙමෙයි අපිට කිව්වේ මේක බාර ගන්න මිනිහෙක් නැහැ කරන්න පුළුවන් එකම මිනිස්සු මෙයා පමණයි ඒක නිසා මෙයාට මේක දෙන්න ඕනේ කියලා දැන් මේ කිටි කිටි බස් එකේ මිනිස්සු ටික දාගෙන මෙයා හයි ස්පීඩ් එනකොට දැන් ආපහු සරයක් පොලිසියෙන් යන්න යන්න දුන්නයි ඒ හේතුව අයි බාර ගන්න කෙනෙක් නැහැ ලයිසන්ස් එක තියෙනවනේ දැන් අපිත් එහෙම වාහනේ උඩ ඉන්නවනේ හොඳටම එළවන්න පුළුවන් හැබැයි ලයිසන්ස් නැහැ දැන් එක තැනකදී දැඩි තීන්දුවක් ගත්ත මේ රටේ මිනිස්සු ලයිසන්ස් නැති මිනිහෙක්ට අර කමන්න මේ බස් එක දෙන්න ඕනේ කියලා අපි ඒක කමන්න නැහැ කියමුකෝ දැන් මේ බස් එක තවත් හයි ස්පීඩ් යන්නේ දැන් මහා පල්ලමක තියෙන්නේ දැන් මේ පල්ලමෙත් මේ මිනිහා බ්‍රේක් ගන්න නැතුව යන්නේ දැන් පොලිසියෙන් නවත්තලා බලනකොට දැන් මොකද්ද පේන්න තියෙන්නේ දැන් මේ මනුස්සයා බීලා දැන් හොඳටම බීලා ඉන්නේ දැන් හොඳටම බීපු මිනිහෙක් ලයිසන්ස් නැතුව බස් එකක් අරගෙන යනවා මිනිස්සු පුරවගෙන දැන් තාමත් මිනිහා කියනවා මට පුළුවන් වෙලවන්න දැන් මේ වෙලාවේ මේ බීපු මිනිහට ලයිසන්ස් නැති මිනිහට මේ බස් එක අරගෙන යන්න දෙනවද නැත්තම් කරට එකක් අහලා බස්සලා මේ මිනිස්සු ටික බේර ගන්නවද කියලා අනුමරේ අපි ඉන්නේ ඒකෙන් මිදෙන්න කාටවත් බෑ මේ බස් එක මේ විදිහට ගිහිල්ලා හැප්පුවොත් මේ මුළු රටම කුඩු වෙනවා භාගයක් මිනිස්සු අපරාධ වෙවි භාගයක් මිනිස්සුගේ ජීවිත අහිමි වෙවි අපිට රටක් නැති වෙවි මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා හිටපු ජනාධිපතිවරු දෙන්නේ දෙන්නම තාම බලය ඉල්ලනවා එක්කෙනෙක්ගේ ගිය පිට දැවුවම විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසික රට කඩ දෙලිය හැදි උත්තරේ මොකක්ද මෙයා කියනවා දැන් මම බුද්ධි ඉඳලා ඉවරයි මේ ඉතින් දැන් අහෝසික රට කමන්නේ ඒ කියන්නේ මම කාලා ඉවරයි දැන් අවුලක් නැහැ ඔන්න පාලකයාගේ චින්තනය හැබැයි ඒගොල්ලෝ ගැන අපි හිතන් ඉන්නේ කොහොමද පපුවට ගහගත්ත විදිහට පොළොව ඉන්න විදිහට අපි කොහොමද හිතුවේ මේ රට සුපින මුදිත කරයි මේ රට එච්චර ආදරය කරයි කියලා හිතපු පාලකයෝ තමයි මේ වර්තමාන පාලකයා බලයට ගෙනාවේ ඒ පක්ෂ ආශිර්වාදයෙන් තමයි මේ පාලකයා බලයට පත් උනේ හැබැයි අද වගේ වරක් නැහැ ඒ වගේම තමයි අනිත් ජනාධිපතිවරයා රටක් පාලනය කළ ජනාධිපතිකමක් අත්පත් කරගෙන නැවත වැඩකින් බලය ඉල්ලනවා දැන් බලය හැරදාලා ගිය දෙවතාවක් ජනාධිපතිකම් දැරුව ජනාධිපති තුමියක් ඉන්නවා දැන් එයාත් බලය ඉල්ලනවා දැන් එයාත් බලය ඉල්ලනවා දැන් ජනාධිපතිවරු තුන්දෙනෙක් ලංකාවේ පාර්ලිමේන්තුවේ දෙන්නෙක් ඉදිරියට එක්කෙනෙක් එළියේ ඉඳගෙන අපිට කියනවා ඒගොල්ලන්ට බලය දෙන්න රටා ගන්න දැන් මොන විහිළුවක්ද මේක ජනාධිපතිකම් දරලා අගමැතිකම් දරලා පක්ෂනායකකම් දරලා රට පාලනය කරලා ඒ සියල්ල කරලා දැන් ඇවිල්ලා කියන අර්බුදයට විසඳුම දෙන්නේ ඒගොල්ලෝ බාපලු දැන් අපි මේකට තවත් අහු වෙන්න ඕනේද ඒ වගේම තමයි තව කණ්ඩායම් ඉන්න අපේ පාර්ලිමේන්තුව ඇතුලේ නිහඬව පක්ෂ හදපු පක්ෂ කඩපු ආණ්ඩු බිහි කරපු ආණ්ඩු වෙනස් කරපු අපදිකම් දරපු පරිපාලනයට සම්බන්ධ වෙච්ච ඒගොල්ලොත් ඇවිල්ලා කියනවා අපිට වෙන්න අපි කරන්න ඕනේ උතර මේ අරගෙන බැලුවාම අඩු වැඩි වශයෙන් මේ දශක ගණනාවක් පුරාම මේ සියල්ල මෙලට පාලනය කරලා තියෙනවා රටවල තීන්දුව తీන අපිට තියෙනවා රටේ බලය මෙහෙවලා තියෙනවා අමාත්‍යංශ දරලා තියෙනවා තීන්දුව తీන අරගෙන තියෙනවා මේ සියල්ල කරලා දැන් ඇවිල්ලා ආයි බලය ඉල්ලනවා අපි කියනවා ඒ බලය දෙන්න අපි ලෑස්තිද නෑ ලෑස්ති නෑ ඒ බලය දෙන්න ඕනෙත් නෑ කරන්න බැරි නම් දාලා යන්න ඕනේ හැබැයි තාම අත්තරම ලෑස්ති නෑ දැන් ඡන්දය එනකොට ඒ ඡන්දයට එරෙහිව පෙළ ගැහෙන මිනිස්සු ඉස්ලාම් මර්ධනය කරගන්නට අවශ්‍යයි ඒක නිසා තමයි සමාජ මාධ්‍ය ආරක්ෂණ පරත ගේන්නේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක විදේශ රාජ්‍යයන් තමුන්ගේ විරුද්ධ තත්ත්ව විරෝධතාවය ප්‍රකාශ කරද්දී ආසියානු ඉන්ටර්නෙට් සංධානය පවා
ඒ සම්බන්ධයෙන් ලිඛිතව මේ රජයට දැනුම් දෙද්දි Google, Amazon ගත්තත් ඒ ආශ්‍රිතව මහා පරිමාණ සමාගම් රාශියක් ඒ platform එකේ ඉඳෙද්දි ඒ සියලු සමාගම් එපා කියද්දි මේ පනත ගෙනල්ලා සම්බන්ධ කරනවා. හැබැයි ඒක ඇතුලේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා කියන වගන්ති 30ක් වෙනස් කරන්න ඕනේ කියලා. එහෙම වගන්ති 30ක් වෙනස් කරන්න ඕනේ කියන පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. හැබැයි ඒ සම්මත වෙන්නේ අපිට ආදරේටද? රටට ආදරේටද? නෑ. ඊළඟ මැතිවරණය දක්වා මේක අරගෙන යනකොට ඒගොල්ලෝ දන්නවා මේ සමාජ මාධ්‍ය මහා බරපතල වර්ධනයක් වෙනවා. දැන් මේක කඩ වහන්න ඕනේ. ඒතර ඡන්දේ එනවනම් ඔන්ලයින් සේෆ්ටි බිල් එක එන්න ඕනේ ඡන්දෙන් පස්සේ. ඒක එන්න ඕනේ දේශපාලනඥයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළට. අපි මෙහෙමයි සමාජ මාධ්‍ය මෙහෙවන්නේ කියලා කාරණා හැබැයි ඊට කලින්ම සම්මත කරගන්නවා. ඒ වගේම අරන් එනවා පනත ත්‍රස්ත විරෝධී පනත. ඒ ත්‍රස්ත විරෝධී පනත ඇතුලේ මේ ජනමාධ්‍ය මේ කතා කරන මම මේ ඉඳන් ඉන්න ඔබ මේ සිවිල් දෙනා රස්සවාදී වෙන්න පුළුවන්. ඒ තරම් දරුණු පනත් මේ පාර්ලිමේන්තුවට ගෙන්නේ. දැන් ඒ පනත සම්බන්ධයෙන් මොකද්ද ඇවිල්ලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය? පැහැදිලිවම කියනවා සමහර වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වෙන්න ඕනේ. අනිකුත් වගන්ති සහිතව සම්මත වෙනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනේ. කොතරම් බරපතල පනතක්ද? දැන් ඊළඟට තවත් පනතක් ගෙනාවා විකාශන අධිකාරී පනත. ඒක ඇතුලේ පැහැදිලිවම අර කියන්න හදන්නේ මේ අපේ ඉදිරියේ ඉන්න ජනමාධ්‍යට. විකාශන අධිකාරී පනත ගෙනාවා වර්ධනය කරන්න හදන ජනමාධ්‍ය. ද සමාජ මාධ්‍ය වර්ධනය කරන්න ඕනේ. මිනිසුන් වර්ධනය කරන්න ඕනේ. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් කතා කරන ජනමාධ්‍ය වර්ධනය කරන්නත් ඕනේ. මෙන්න ගෙනාවු 53. මේ 53 ගෙනල්ලා මේක සම්මත කරගෙන තමයි ඡන්දය යන්න මෙයා බලාපොරොත්තු වෙන්නේ. ඇත්තම රට හදන වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඇත්ත රටේ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා නම් ඇත්තටම මේක විසඳන්න නම් අපි යනවා මේ 53 සම්මත කරගන්න කලින් ඒ ඡන්දයට යන්න බැරි. ඇයි ඡන්දර කලින් මේ 53 සම්මත කරන්න කතා කරන්නේ? පැහැදිලිව පාලකයා දන්නවා ඔව් ගාන මිනිසුන් වලට මිනිස්සු එළියට වහිනවා. ඔව් ගන්න තීතු තීරණවල ජනතාව වීදි බයිනවා. ඔව් ගන්න තීතු තීරණවල උඩ පයින් ගහලා එළවනවා. මේක වර්ධනය කරගන්න අවශ්‍ය නම් ගේන්න ඕනේ යනපන. අන්න ඒක තමයි මේ යනපනක් ගෙනල්ලා තියෙන්නේ. පැහැදිලිව අපි කියනවා මේ වර්තමාන ජනතාව පිටකොට ගාව පාලනයට අනවනත් වලින් ජනතාව පට්ටු කරන්න බෑ. දැන් ජනතාව බුද්ධිමත්. ඉස්සරහින් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ කියපු ගමන්ම අපි දන්නක අන්ත ලිබරල්වාදී පක්ෂයක්. ඒගොල්ලන්ට වැදගත්කම ආර්ථිකෙන් තොර ලෝකයක් නැහැ. ඒගොල්ලෝ සම්පත් විකුණන්න ලෑස්ති. රාජ්‍ය අංශය පරිපාලනයෙන් අයින් වෙන්න ඕනේ. ඒක තමයි මුගේ ප්‍රතිපත්තිය. හැබැයි ඉස්සර තිබ්බේ ලංකාවට එහෙම පක්ෂ එකයි. ඒ එක්සත් ජාතික පක්ෂය විතරයි. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද නිදහස් පක්ෂය එකගයිනේ මේකට. මහජන එක්සත්වරේ මුල එකගයිනේ මේකට. ජාතික ජනමතයේ එකගයිනේ මේකට. තමුන්ගේ මතය කියලා නැහැ ජාතික සම්බන්ධයෙන්. විරුද්ධයි කියලා නැහැ නේ. ඉන්දියාව ගන්න කිසිු සම්බන්ධයෙන් විරුද්ධයි කියලා කියලා නැහැ නේ. දැන් ඉස්සර මේ වගේ බලයක් තිබ්බට මේකට එරෙහිව ඒක තමයි මේ භූමිය රැකුනේ. ඒක එහෙම තමයි මේ භූමිය රැක්කේ. ඒ මිනිස්සු හැමදාම පාරට ඇවිල්ලා ඒ භූමියට තිබ්බ ආදරේ උඩ මේ රට බේරගත්ත නිසා අද අපි මෙතනට ගාව මේ රට අරගෙන ආවේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද මුළු පාර්ලිමේන්තුවම එක ඉරට ඉන්නේ. එකම ඉරට ඉන්නේ. ඒ ඉර තමයි මාතෘභූමිය පාවා දීමේ ඉර. අන්නේ මාතෘභූමිය පාවා දීමේ ඉර කොච්චර ප්‍රබලද කියන කාරණාව තමයි අපිට ඉස්මතු වෙන්නේ පෞගිය දවසක. අර හරියින් ප්‍රණාත්තු කියන මිනිස්සයා ඉන්දියාවට ගිහිල්ලා ලැජ්ජ නැතුව ලැජ්ජනද මොකද්ද කිව්වේ? අපේ වරායවල් ටික අපි දෙනවා, අපේ ගුවන්තොට පොළවල් ටික අපි දෙනවා, අපේ තෙල් ටැංකි ටික අපි දෙනවා. එතනින් එහාට අපේ ඕනම දෙයක් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ කියලා මිනිහ අන්තිමට කියනවා You can talk to me, I am the man. You can talk to me, I am the man. අපි යන මොකටද I am the man? Just to sell the country. We are asking you, Mr. Haray, who gave you the authority to save this country? This is our motherland. You don't have any authority to do so. So we just telling you, you and your big boss, just go and fly a kite. අපිට ඒක කියන්න ඕනේ මේ භාෂාවෙන් මෙයාට මොකද යා පාර්ලිමේන්තු ඊ යවකල මේක කිව්වෙත් මේ භාෂාවෙන්. මේ දෙන්නම කවුද? ගඩි ඔක්ෂණියස්. They are ඔක්ෂණියස්. We need saviors. So these are the saviors. මේක තමයි මේ පෙරමුණ. අපි හදන එකට රටකට බේර ගන්න පෙරමුණ. මේක තමයි දෙවන පරපුර වේදිකාව. ඒකට නායකත්වය දෙන්නේ කවුද? ඒකට නායකත්වය දෙන්නේ රෝහණ විජේකිරණගේ සුජාත පුත්‍රයෙක්. ඒ ලේපින පුත්‍රයෙක්. ලෝකේ දිනමු දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහිත රුසියාවේ විශ්වවිද්‍යාල ගණනාවක සමන්විත ඒ සියලු මණ්ඩලවල සභාපතිත්වය දරලා ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කොන්ද කෙනින් තියන් මේ රට නායකත්වය දෙන්න පුළුවන් නායකයෙක් අපි ගිහිගල් ඉවරයි මෙන්න ඉන්න ඉස්සරහ ඉඳගෙන. ඒත් අපි කියනවා හරියට ප්‍රණාන්දු ඇතුළු ඔය නඩේට ලෑස්ති වෙන්න බෑලා යන්න. අපි ලෑස්ති මෙලට බාර ගන්න. අපි ලෑස්ති මේකට නායකත්වය දෙන්න. ඒ සඳහා තියෙන එකම වේදිකාව මේ දෙවන පරපුර විතරයි. කාට හරි අභියෝග කරන්න පුළුවන්ද කියලා අපි අහනවා.
ශ්‍රාවක හේදා ගත්ත. දැන් අද කොහොමද? අද රණීත පිංසිත් දෙන්නේ ඔක්කොම දැන් ගන්න ටයි වෝට් දානවා. රණීත පිංසිත් දෙන්නේ ඒගොල්ලෝ ඔක්කොම ටයි වෝට් දානවා. ද අපි අධ්‍යාපන මණ්ඩලය ගත්තත් එහෙමයි. ඉස්සර රෙද්ද ගැනීමෙන්ද මිනිහා. දැන් ටයි එක වෝට් එක ගන්න බැහැ නැත්තම් මොකද රණීතට මූණ දෙන්න බෑ. දැන් මෙච්චර අරාජික මිනිස්සු ඉන්න රටක් මේක. අඩුම ගානේ තමුන්ගේ අනන්‍යතාවය තියාගෙන පාර්ලිමේන්තුවේ ඉන්න බැරි මිනිස්සු තමුන්ගේ රෙද්ද ගැනීම කව පාවා දෙනවා. ඒක නිසා තමයි ඔබ දැක්කේ අර රතුපක්ෂ නායකයා ඉන්දියාවට ගියාම ඒ ඉන්දියානු සංචාරය සම්බන්ධයෙන් මේ රටේ මහා විවේචනයක් ඇති වුණා. හැබැයි මේ විවේචනය ඇතුලේ මොකක් පදනම් කරගෙනද? එයා දාපු ටයි එකයි එයාගේ කෝට් එකයි. මේ පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තුවෙන් එළියේ ඒ විවේචන එල්ල කරපු විවේචනවලින් 90%ක් තිබ්බේ අඳුම සම්බන්ධයෙන්. දේශපාලන පක්ෂයක් විතර අපි විතරයි කිව්වා අපිට අඳුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ අපිට තින්නේ ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන කාරණාව සම්බන්ධයෙන්. අපි ඇයි අඳුම අල්ලගන්නේ? හැබැයි අර හරිම ප්‍රාන්තු කියන මිනිහා ඉංග්‍රීසියෙන් කියන රට විකුණනකොට ඒගොල්ලෝ එළියට වැස්සද? ඒගොල්ලෝ කතා කරාද? රතුපක්ෂ නායකයෙක්ට ටයි එකයි කෝට් එකයි දැකපු මිනිස්සුන්ට හරින්ගේ ප්‍රකාශය පෙවුනේ නැත්තේ ඇයි? හරින් ඒක කිව්වේ ඉංග්‍රීසියෙන්. හරින් රට විකුණන්න කතා කරේ වෙනත් භාෂාවකින්. එච්චර පොදු සිත ගත්ත මිනිස්සු අපි. ජාතික ජනපද වේගයේ නායකත්වයේ ප්‍රශ්න කරන්න ඕනේ අදුම සම්බන්ධයෙන් නෙමෙයි. එකක වෙච්ච කාරණා සම්බන්ධයෙන්. හැබැයි අපේ මිනිස්සු ගල්ලේ මේ වෙලට ඇදුමට දැන් අපි hina වෙන්නේ කාටද? රතුපක්ෂ නායකයටද? අපි hina වෙන්නේ අපිට. අපි hina වෙන්නේ අපිට. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඉංග්‍රීසි කතා කරන්න බැහැ කියලා අපි hina වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනට නෑ. අපි hina වෙන්නේ අපිට. මෙච්චර වටින භාෂාවක් තියෙද්දි ලෝකේ කොහෙවත් කතා කරන්න බැරි භාෂාවක් තියෙද්දි විශ්ව ආමන්ත්‍රණය කරන්න පුළුවන් භාෂාවක් අපිට තියෙද්දි අපි අපේ භාෂාව පැත්තකට දාලා අපි ඒකට hina වෙනවා. ලෝක නායකයෙක් නම් ආමන්ත්‍රණය කරන්න ඕනේ තමුන්ගේ භාෂාවයකට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒකට මොකටද ලැජ්ජ වෙන්නේ? තමුන් නියෝජනය කරන්නේ තමුන්ගේ රට නම්. ඇයි අපිට අපේ අනන්‍යතාවය නියෝජනය කරගන්න බැරි? අපේ කොන්ද සිඳලා තියෙන්නේ. ඒක නිසා තමයි හරියට විරුද්ධතාවයක් ඒ දක්වාවේ නැත්තේ. හැබැයි අපි පැහැදිලිව කියනවා ඉන්දියාව සම්බන්ධයෙන් රතුපක්ෂය හෝ නිල්පක්ෂය හෝ කොළපක්ෂය හෝ කහපක්ෂය හෝ කවුරු ගනුදෙනු කරත් අපිට විරෝධතාවයක් නැහැ. හැබැයි ඒකට වෙන කාරණා සම්බන්ධයෙන් අපි අංශු මාත්‍රයක් නැර කොයලවලට වසහ ඒ සම්බන්ධයෙන් යම්කිසි අනීතික දෙයක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් පාරට බහින්නානේ මිනිස්සු පොළඹවන්නානේ මිනිස්සු ඒක රාශිය කරන්න අපිට පාරක් හිතන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් තියෙනවා රතුපක්ෂයේ නායකයා අමුල් සමාගමට එකතු වීම සම්බන්ධයෙන් පැහැදිලිව අපි කියනවා මේක කියන්න බය වෙන්නේ නැහැ. මිල්කෝ එක කියන්නේ මොකද්ද? අපේ රටේ බ්‍රෑන්ඩ් නේම් එකක් විදියට ව්‍යාපාර සංනාමයක් විදියට කිවි කියලා කිව්වොත් අපිට මුලින්ම මතක් වෙන්නේ මිල්කෝ එක හයිලන්ඩ් එක. එහෙම නෙමෙයිද? මම බොරුවක්ද කියන්නේ? අපි පොඩි කාලේ ඉඳන් අද වෙනකන් ගත්තත් සංනාමයේ අතින් ගත්තාම ඉහළම සංනාමයේ තියෙන හයිලන්ඩ් එක. ජෝගට් එකක් ගත්තත් එහෙමයි, කිවි පැකට් එකක් ගත්තත් එහෙමයි, දියර කිරි පිටි එකක් ගත්තත් එහෙමයි, අනිත් සියලු අයිස්ක්‍රීම් එකක් ගත්තත් මේ සියල්ල අපිට මතක් වෙන්නේ හයිලන්ඩ් බ්‍රෑන්ඩ් නේම් එක. ව්‍යාපාර සංනාමය. හැබැයි එච්චර ඉහළින් තියෙන ව්‍යාපාර සංනාමයක් මේ වගේ බලයෙන් පක්ෂයක් කියනවා නම් ඉන්දියාවට දෙන්න ඕනේ කියලා අපි කියනවා සිත ගන්න කොන්ද ගලවන්න හයි කෝට් එක දෙකම අපි එකම නැහැ එකට රටේ දියර කිරි ගොක් සපේද කිරි ගොක් වෙන්නේ මෙච්චර සම්පත් මේ රටේ තියෙද්දි මිල්කෝගේ ආයතනයේ මුළු රටටම කිරි බෙදන්න පුළුවන්කම තියෙද්දි යෝගට් එක ප්‍රචලිත කරන්න පුළුවන්කම තියෙද්දි කිරි පැකට් එක දෙන්න පුළුවන්කම තියෙද්දි ඒක අපි ගිහිල්ලා ඉන්දියාවට දෙනවා නම් මොකද්ද ඒ ආර්ථික දැක්ම අපි අහනවා ජාතික තරවල මේකේ ප්‍රසිද්ධියම ජයගමු ශ්‍රී ලංකා පෙබරවාරි 23 සහ 24 කෑගල්ලට The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය